මාසකට සරලන පියෝඩෙල් නොමිලේ දිනා ගන්න ග්‍රෑම් 400 රුපියන් 4ක ඔබේ තොරතුරු ලියා අපට WhatsApp කරන්න. පසුගිය දවසක අපි මාධ්‍ය වලින් දැනගත්තා වයසින් අවුරුදු 10ට විතර වගේ ආසන්න දරුවෝ 5 දෙනෙක් ඉස්කෝලේදී මත් වෙලා ගහක් කැට වැටලා ඉන්නවයි කියලා. මේ රටක සිද්ධ විය යුතු දේවල්ද? ඒතර බලධාරීන් නිහඬව ඒ පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්න නැතුව ඉන්නවා කියලා කියන එක තමයි චෝදනාව වශයෙන් තිබුණේ. එහෙම ක්‍රියාමාර්ග ගන්න පිරිසට විරුද්ධව යම් යම් ක්‍රියාකාරකම් කිරීම ඇරඹී තිබෙන වකවානුවක් හැටියටයි දැන් අපිට මේ සම්බන්ධයෙන් කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. කවුරු හරි කෙනෙක් අසවලා අසවල් තනතුරට හොඳ නැතය, අසවල් තනතුරට හොඳවන්නේ අසවලාය කියලා පෞද්ගලික මතාන්තර හිතේ තියාගෙන කටයුතු කරනවා නම් ඒක වැරදි. මද්ද්‍රව්‍ය උදුර විනාශ කරන්න වැඩ බලන පොලිස් පොලිතුමත්, ඒ වගේම පොලිසිය බාර ඇමතිතුමත් මේ කාර්යයේදී බොහොම නිර්භීතව කෙලින් හිටගෙන තියෙනවා. ඉතින් මේ ව්‍යාපාරය කඩාකප්පල් කිරීම සඳහා විශාල වශයෙන් ධනෙ වියදම් කරමින් ක්‍රියා කරන පිරිසකුත් ඉන්නවා. වැඩ බලන පොලිස්පතිතුමාට පහර ගහලා එතුමා යම් කිසි විදියකින් පොලිස්පති වෙනවා නම් ඒක නවත්වන්න, ඒ විතරක් නෙවෙයි පොලිස් සේවයෙන් උනත් එතුමා වයින් කරන්ට බලාපොරොත්තුෙන් වැඩ කරන පිරිසක් අද ක්‍රියා කරනවා. ඉතින් අපි භික්ෂූන් වහන්සේලා වශයෙන් කියන්නේ මේ යන යුක්තිය නැමැති වැඩපිළිවෙල ඒකට අපෙන් මහජනයාගෙන් බෞද්ධ භික්ෂුන් වහන්සේලාගෙන් සහාය ලැබෙන්න ඕන. නිසා වැඩබරණ පොලිස්පතිතුමාගේ මේ වැඩබරණ පොලිස්පති දුරේ පමණක් නෙමෙයි ඒ දුරේ ස්ථාවරව කටයුතු කරන්න ලැබෙනවා නම් ඒ රටේ මත්ව දුර සම්පූර්ණයෙන්ම මගහරවා ගැනීමට අවස්ථාව ලැබෙයි කියන ඒකායන බලාපොරොත්තුව මහා සංඝරත්නයේ හැටියට අපි කියනවා. තවත් ආර්ථික නායකින් කෙනෙක් යමෙක් අපරාධකාරයන් වෙනුවෙන් පෙනී සිටින්නේද අපරාධකාරයන්ගේ අපරාධකාරයන් වෙනුවෙන් පෙනී සිටින්නේ? ප්‍රශ්න තියෙන්නේ පෙනී සිටින්නේ කවර ඇඳුමින් සිටින්නාද යන්න නොවේ. පෙනී සිටින්නේ කවර අරමුණක් වෙනුවෙන්ද යන්න පමණයි. එතකොට මත්ද්‍රව්‍යයෙන් හොඳයි නම් අපි හිතනවා ඉදිරියටත් එතුමාව තියාගත්තොත් හොඳයි කියලා. එතුමා හරි කවුරු හරි කෙනෙක් මේ වැඩේ කරන්නයි ඕනේ. එච්චර එක එක්කෙනාගේ ඕනෑකමට සමාන රාගමික නායකයින්ගේ ඕනෑකමට ඒගොල්ලන්ගේ පෞද්ගලික හේතුන් මත තියෙන විරුද්ධකම් මත දැනට මේ කාර්ය හරියට කරන එක්කෙනා වෙනස් කරන්න ඕනයි කියලා හිතන්න හොඳ නැහැ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.